ලිට්‍රෝ ගෑස් සමාගම කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩර එක මිල රුපියල් 50කින් ඉහළ දමා තිබෙනවා. ඒ අනුව රුපියල් 4860ක් ව පැවති කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩර එක නව මිල රුපියල් 4910ක් ලෙසයි සටහන් වන්නේ. මේ අතර ලිට්‍රෝ සමාගම අද සිට අඛණ්ඩව ගෑස් බෙදා හැරීමට නියමිතයි. කොළඹ 4910ක මිල වගේම කොළඹින් පිට ප්‍රවාහන ගාස්තු සඳහා යම්කිසි මුදලක් එකතු වෙනවා ඒකට රුපියල් 35 ඉඳලා ඉහළට යනකම් ප්‍රවාහන ගාස්තු කියලා මිලක් එකතු වෙන 3759ක් ගෑස් මෙට්‍රික් ටොන් අප වෙත ලැබුණා. දවල් 12:30 වගේ වෙනකොට යම්කිසි ප්‍රමාණයක් 20000ක් 30000ක් අතර ප්‍රමාණයක් අද දවසේ ඇතුළතත් කොළඹ දිස්ත්‍රික්කයට පමණක් බෙදා හරින්න ඒකම හෙට දවසේ අපි 120000ක් වෙළඳපොළට නිකුත් කිරීමේ සැලසුම් සකස් කරලා තියෙනවා. අපි හෙට ඉඳලා හෙට උදේ පාන්දර ඉඳලා ඒක පටන් ගන්නවා. තව නැවක් 16 වෙනිදා රාත්‍රියේ මෙරට ළඟා වෙන්න නියමිතයි. රට තුල ඇති ඉන්ධන අර්බුදයේ හමුවේ මෙවන විට ප්‍රවාහන ක්ෂේත්‍රයටත් බලපෑම් එල්ල වී තිබෙනවා. නිසි පරිදි ඉන්ධන ලැබුණේ නැති නිසා බස් තහවණු කටයුතු ප්‍රමාණවත් අයුරින් සිදු කිරීමට හැකියාවක් නැති බවයි පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසන්නේ. බස් තහවණු කටයුතු 5%කින් පමණ වැඩි කර අද දින දහවනේට එක් කරන බවයි පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමේ සභාපති ගැමණු විජේරත්න අපකල විමසීමකදී පැවසුවේ. බස් ප්‍රමාණවත් තරම් තිබුණේ නැති නිසා මගින් දැඩි අපහසුතාවයකට පත් වී තිබුණා. බස් නැහැ ඩීසල් නැහැ අද විතර අපිට දුවන්න පුළුවන්. ඉතින් හරි අමාරුයි මිනිස්සුන්ට ජීවත් වෙන්න බස් නැහැ යන්න පාරේ කොහෙවත්ම නැහැ. ඕක කියනන් තිබුණා. ඒක යාවිලා මෙතන යා ගන්න බැරුව නංගලන්නේ. මුදුම දුකක් වෙන්නේ පුතේ කියලා වැඩක් නැහැ කඳුළු වෙන ඇස්සේකට. කෙසේ නමුත් දුම්රිය දහවන කටයුතු අද සිට සාමාන්‍ය පරිදි සිදු කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කළා. බස් නැති නිසා දුම්රිය ගමන් කිරීමට විශාල පිරිසක් දුම්රිය ස්ථානවලට පැමිණ සිටින ආකාරයක්ද අද උදෑසන දක්නට ලැබුණා. ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකීන් වර්ජනයක් ආරම්භ කර තිබුණද ප්‍රමාණවත් තරම් බස් රථ දහවනේට එක් කරන බවයි ලංකා ගමනාගමන මණ්ඩලය පැවසුවේ.